ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල දාරිතාවය වැඩිවීමෙන් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙමින් පවතිනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනුතුරු හංගපයි නව කොවිඩ් රැල්ලට අලුත් අවුරුදු පොකුර කියලා දාපු එක වැරදි ජවි පෙකියයි හිටපු පොලිස්පති පූජිත්ට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට එරෙහිව චෝදනා 800ක්. දැන් දේශීය පුවත්. ඉදිරි සතිය කිහිපය තුළ කොරෝනා රෝගීන් වැඩිවීමේ අවධානමක් මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ශෙනල් ප්‍රනාන්ත මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. වැඩිම රෝගීන් වාර්තා වෙන යුගයේ තමයි ශ්‍රී ලංකාවත් අද ඉන්නේ. ඉදිරි සති කිහිපයත් මේ විදිහටම රෝගීන් වැඩිවීමක් සිද්ධ වෙනවා. අද වෙනකොට අපිට දකින්න තියෙන කාරණේ තමයි පරීක්ෂණ ධාරිතාව ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා. ඒ හින්දා තමයි සිංහල අවුරුද්දට පෙර මේ වසංගතය පැතිරනවද නැද්ද කියන ඒ ප්‍රෙඩික්ෂන් එක ඉදිරිය පිළිබඳ පූර්වකථනයක් කිරීමට වසංගත රෝග විද්‍යායකගේ අසමත්තු. ඒ වගේම එහි ප්‍රතිඵලයක් විදිහට අද රෝගීන්ට ප්‍රතිකාර සේවා සපයන ඒ පද්ධතිය ඒ ධාරිතාව ඉක්මවා යමින් කඩා වැටෙන තත්වයකට පත් වෙලා තියෙනවා. වාහනයක් ගත්තොත් ස්ට්‍රැටජි එක තමයි වාහනේ. මේ වාහනේට හොඳ ඩ්‍රයිවර්ස්ලත් ඉන්නවා දැන්. වාහනේත් හොඳට තියෙනවා. හැබැයි පෙට්‍රල් ටික නැහැ. මොනවද මේ පෙට්‍රල්? පෙට්‍රල් කියන්නේ දත්ත ටික. මේ වසංගතය පරාජය කිරීමට නම් වසංගතය සඳහා නායකත්වය දෙන ඩ්‍රයිවර්ට නිවැරදි දත්ත ටික ලැබෙන්න ඕනේ. දැනටමත් ඔබ දන්නවා ගෙවල් තුල රෝගීන් ඉන්නවා. රෝහලක් බලාපොරොත්තු රෝහල් තුල රෝගීන් ඉන්නෝ ICU ඇඳක් බලාපොරොත්තු. ඒකට මෙය දරා ගැනීමට නොහැකි මට්ටමට ගියොත් අවසානයේදී ICU අවශ්‍ය රෝගීන් රෝහල් වල මෙන්ම ගෙවල් වලත් ඉඳි. එහෙම වුණොත් මේ මරණ සංඛ්‍යාව ඉහළට යන්න පුළුවන්. අපේ රට රාවෙනික වෙච්ච වැඩපිළිවෙලක් අපි සෑදිය යුතුව තියෙනවා. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ අපි මේ මොහොත වෙනකොට තීරණයකට එළඹිය යුතුව තියෙනවා රෝග ලක්ෂණ නොපෙන්වන සහ ඒ ක්‍රයිටීරියාකට ඒ අදාළ නිර්ණායකයන්ට අනුගත වෙන පිරිස් නිවෙස්ගතව තබන්න ඒ වගේම නිවෙස්ගතව තබද්දී ඔවුන්ව නිරීක්ෂණය කිරීමට අපි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මොකද අපිට එතකොට හැකියාව තියෙන ඒ පවුලම පොසිටිව් වුණා. ඒ අය ආසාදිතු නම් ඔවුන්ගේ රෝග ලක්ෂණ තියෙන කෙනාට වැඩි ඇටෙන්ෂන් එක රෝහලදී යොමු කරන්න. දැනට බහුල වශයෙන් ලැබෙන PCR පරීක්ෂණ කට්ටල සංවේදීතාවයෙන් අඩු අර ප්‍රභේද අනුමාන කරන්න බැරි PCR පරීක්ෂණ කට්ටල මොකද අපි සංවේදීතාවයෙන් අඩු PCR පරීක්ෂණ කට්ටලයකින් පරීක්ෂණයක් කරනකොට ඒකේ යම් සුළු ප්‍රමාණයෙන් වෛරස තිබිලා පරීක්ෂණය නෙගටිව් වාර්තාවක් වෙන්න පුළුවන්. එතකොට සංවේදීතාවයෙන් වැඩි තැනකට පරීක්ෂා කරනකොට ඒක පොසිටිව් වාර්තාවක් වෙන්නට පුළුවන්. ඊළඟට අපිට එකම එක ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයයි තියෙන්නේ. ඒක තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ. ලංකාවෙම අලුත් ප්‍රභේද සම්බන්ධයෙන් සැකකරන නිදර්ශක පමණක් එතෙන්ට යැවීමේ ක්‍රියාවලියක් අපි ඉතාම විධිමත්ව කරන්න වෙනවා. නැතුව අපි එක තැනකින් හෝ එක ගොඩකින් හෝ නිදර්ශක ගණනාවක් එතෙන්ට යැව්වයි කියලා අපිට රටේ තියෙන ප්‍රභේද ගැන හෝ රටේ තියෙන පැතිරීම ගැන ඒ විශ්ලේෂණය මගින් තහවුරු වෙන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්ුණා. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යෝරි මතේරි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්ුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී කොරෝනා ව්‍යසනය තුළින් දැඩිව පීඩා විඳින ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍යමය උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කළා. ඒ පිළිබඳව රුසියානු තානාපති යෝරි මතේරි මහතා සිය විශේෂ අවධානය යොමු කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව කොරෝනා මර්ධන වැඩපිළිවෙලේදී කොරෝනා පොකුරු නාමකරණයේ සිටම අසමත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්. මේ ආණ්ඩුව පසුගිය කොරෝනා ඇතිවෙච්ච පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ල මේ තුන රැලි තුනේම මේ කොරෝනා වලට කොරෝනා ඇතිවෙච්ච තැන්වලට අපි කිව්වේ පොකුරු කිය. මාස 10ක් තිස්සේ කී කී හිටියා. මොකද පෑලියගොඩ පොකුර. ලංකාවේ කොහෙන් හම්බුණත්
ආණ්ඩුවක පෑලියකට පොකුරකි. ඒතර ඒක එක පැත්තෙන් අතෝ එක 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 වැරද්දක්. නමුත් අඩු ගානකට පෑලියකට කියලා තැනක් තියෙනවා. මේ පොකුරු නම් කරේ සෞඛ්‍ය බලධාරීන්ට සහ ජනතාවට තේරුම් ගන්න මෙන්න මේ ජියෝග්‍රැෆිකල් ලොකේෂන් එකේ මෙන්න මේ ප්‍රදේශේ කොරෝනා තත්ත්වයේ තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශය තුළ වැඩිපුර ඒ ආරක්ෂා කිරීම, ලොක්ඩවුන් කිරීම, පරිස්සම් වීම කළ යුතුයි කියන අදහස දෙයි. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ වියත්මගේ ආණ්ඩුව දැන් දැම්ම අවුරුදු පොකුර කියලා. දැන් අවුරුදු පොකුර කොහෙද තියෙන්නේ? එකමුළු ලංකාවෙම එහෙනම් හොයන්න ඕනේ. ඉතින් ඇත්තම ගත්තොත් දැන් මොකද්ද මේ මේ නාමකරණයෙන් තියෙන මඟ පෙන්වීම මොකද්ද? එතකොට දැන් මේක වැරදි සූර්යදිව රාජයා. සූර්යදිව රාජයාද වැරදි. දැන් එතකොට ඊළඟට එන්නේ වෙසක් පොකුරද? ඊට පස්සේ එන්නේ රාමදාන් පොකුරද? දැන් ඉන්දියාවේ තියෙනද කුම්භ මේලා පොකුර කියලා එකක්. ඉතින් මම මේක සරල උදාහරණයක් කිව්වේ මේ නාමකරණයේ සිටම මේ අවිධිමත් ධම්මික පණින් පණියම විදියම තමයි මුළු ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ කොවිඩ් පරිපාලනය. මුළු ආණ්ඩුවම ධම්මික පණියක් ඇත්තට. අපි නැවත නැවතත් ආණ්ඩුව යෝජනා කරන්නේ මේ වසංගතයට මුහුණ දීමේදී වසංගත රෝග විශේෂඥයින් ප්‍රමුඛ කරගත්ත යාන්ත්‍රණයක් සකස් කරන්න. ප්‍රකාශනිකුත් වෙන්නට ඕන මේ රෝගයේ බරපතලකම දන්න කියන අයගේ. ඒ වගේම අපි දැන් මේ තීන්දුව ගැනීමේදී බොහෝ වෙලාවට කරන්නේ අස්වැ ගියාට පස්සේ ස්ථාලේ වහලා දාන එක. සමහර සංචරණ සීමා පැනවෙන්නේ රෝගීන් ගණනාවක් ඒ ප්‍රදේශේ වාර්තා වුණාට පස්සේ. මෙහෙමනම් යන්නේ අපිට තව සෑහෙන කාලයක් යනකම් මෙරටේ පාසල් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බැරි වෙයි. ඒකට එවැනි පියවරක් අපි යන්න හිතනවා නම් මේ සමාජයේ සාමාන්‍යකරණය දක්වා යන්න හිතනවා නම් පාසල් අරින හිතනවා නම් ආණ්ඩුවක් කළ යුතු වන්නේ රෝගීන් ගොන්නක් වාර්තා වුණාට පස්සේ ප්‍රදේශ වහනක නොවේ. ඊට කලින් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න එක. රෝගය පැතිරීම පිළිබඳව සංඥා ලැබුණු හැටියේදී සමහර ප්‍රදේශ වහන්න වෙයි. සමහර ප්‍රදේශවල සංචරණ සීමා කරන්න වෙයි. එහෙම නැත්නම් පසු ක්‍රියාමාර්ග නම් ගන්න හැමතිස්සෙම ඒකේ එතරම් ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. මෙරටට ලැබුණු එන්නත් ප්‍රමාණයන් සීමාව ඉක්මවා ලබා දීම තුළින් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්විමේ. දැන් අපි දන්නවා අපේ රටට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබුණේ 113යි. 113ක් හම්බුනායි කියන්නේ 106 මාර්ගන තමයි එන්නත ලැබිලා තියෙන්නේ. හැබැයි ආණ්ඩුව මොකද කරේ මේ 106 හමාරෙන් එන්නත් කරන්නේ නතර කරන්නේ නැතුව මේක 109 හමාර දක්වා ඉස්සරහට අරන් ගියා. දැන් ඉන්දියාව ජූලි මාසය අග වෙනකන් අපිට එන්නත ලබා දෙන්න බැහැ කියනවා. අපිට තියෙන ප්‍රශ්නේ ආණ්ඩුව 106 හමාරෙන් එන්නත් කරන්නේ නතර කරන්නේ නැතුව 109 හමාර දක්වා එන්නත් කරන්නේ කරේ පළමුව වටේ කාගේ උපදෙස් මතද? අපි දන්නවා සෞඛ්‍ය අංශවලට මේ එන්නත ලබා දුන්නා. ඒක හරි 100%ක් නිවැරදි. හැබැයි සෞඛ්‍ය අංශවලින් පස්සේ හමුදාවේ කොටසකට දීලා තියෙනවා. ඊළඟට මේ භූමියේ ප්‍රායෝගිකව ජනතාවත් එක්ක ගැටෙන කොට්ටාසයක් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීවරු, සමුර්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ඒ වගේම කෘෂි පරිශ්‍ර නිලධාරීන්, ජනතාවත් එක්ක ගැටෙන කොටස එක එන්නතක් ලබා දීලා නැහැ මේ ඉන්න නිලධාරීන්. එහෙනම් 9 හමාර කාටද දුන්නේ? අපි පැහැදිලිවම කියනවා රජයට බෑ මේ 9 හමාර කවුද කියලා කියන්නේ. රජයත් අසරණ වෙලා තියෙනවා. මේ මෝඩ වැඩේ අපි තමයි හොඳටම කොළේ කිව්වා. දැන් කරලා තියෙන්නේ ආණ්ඩුවට වැරදුනේ පළවෙනි කාරණේ තමයි දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව COVID-19 වසංගතය මැඩලන්න උත්සාහ කිරීම. දෙවෙනි කාරණේ තමයි ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අනුගමනය කරපු ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය පිළිවෙලක් තිබුණේ නැහැ. තුන්වෙනි එක තමයි අදාළ තොරතුරු සියල්ල ආණ්ඩුවේ පාලනයට යටත් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ආණ්ඩුවට ඕන වාර්තා ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මේකෙන් මුළු මහත් සමාජයේම නොමග යන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව COVID-19 වසංගතයේ පාලනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. එහෙනම් මේ අනතුරෙන් ගලවා ගැනීමට කුමක් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ? මේ උවදුර පිළිබඳව අනතුර පේන පළාත්වලවත් අඩුගානේ කඩිනමින් සංචරණ සීමාවල් ඇති කරමින් වළක්වා ගැනීමට උත්සාහ කිරීම. දෙවැනි එක තමයි මේ එන්නත පාවිච්චි කිරීම. ඒ නිසා තවදුරටත් මේ එක එක පැණි පොපුවා ඉන්නේ නැතුව WHO පරීක්ෂණ වලින් අනුමත වෙච්ච එන්නත් වහාම ලබා දෙන්න ක්‍රියා කිරීම. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do you know that? අලුත් අවුරුදු කොවිඩ් පොකුරක් මේ වන විටත් රටේ නිර්මාණය වී අවසන්. ගත වූ සතියක කාලය තුළ පමණක් මෙරටින් කොවිඩ් රෝගීන් දසදහසකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
මෙවන විට ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍යයේ කොවිඩ් ප්‍රභේදය පැතිර යන බවට තහවුරු වී ඇති පසුබිමක ගර්භණී මාතාවන්ට මේ වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බවට අප අපගේ ප්‍රවෘත්ති විකාශයන් තුළින් නිරන්තරයෙන් ඔබට තොරතුරු වාර්තා කළා. ඒ අනුව මේ වන විට ගර්භණී මව්වරුන් 70 දිනකට පමණ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍යංශ තහවුරු කරන්නේ. විශේෂයෙන්ම මතන ගර්භණී මව්වරුන් ගැන අපි සැලකිලිමත් වෙන්න මේ අවස්ථාවේදී ගර්භණී මව්වරුන්ට අපි ප්‍රතිශක්තිකරණ එහෙම නැත්නම් එන්නත ලබා දීමත් සිදු කරේ නැහැ. මොකද අපි ළඟ වසංගතයෙන් මේ ගර්භණී මව්වරුන්ට මේ එන්නත දීමෙන් රෝගය වැළකෙනවද කියන පිළිබඳව තියෙන සාක්ෂි මදි. දැන් අපි අතර ඉන්නවා මම හිතන්නේ ඊයේ දවස වෙනකොට ගර්භණී මව්වරුන් 70 දෙනෙක් පමණ දිවයිනේ අපි හඳුනාගත්ත රෝහල්වල ප්‍රතිකාර ලබනවා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්. ගර්භණී මව්වරු විශේෂයෙන්ම ආරක්ෂා වෙන්න ඕන කොවිඩ් රෝගයෙන්. අපි සාමාන්‍යයෙන් අපි කියන පුද්ගලික තමන් ආරක්ෂා වෙන දේවල් ගැන අපි නිතරම කතා කරනවා. අතසේදීම මුවාවරණ පැළඳීම, ඒ වගේම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම. ඊළඟට මම හිතන්නේ දරුවන් දිහා බැලුවොත් අපි දකිනවා දරුවන් අතරත් ඉතාමත්ම කුඩා දරුවන්. මාසය, මාස 3, මාස 5, මාස 6 දරුවනුත් කොවිඩ් වසංගතය වෙනුවෙන් කොවිඩ් ආසාදනය වෙලා අපි අතර සිටිනවා. ඉතින් මේ දරුවන්ට අපි ඉස්සර දැක්කේ නැහැ. කුඩා දරුවන් හැමතිස්සෙම මවට රෝගී තිබුණත් දරුවන්ව ආරක්ෂා වුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්. කුඩා දරුවන්ටත් මේ රෝගය සෑදෙනවා. ඒකින නිවසේ ශ්වසන ආබාධ හරි නැත්නම් මොන හරි රෝග ලක්ෂණ තියෙන පුද්ගලයෙක් ඉන්නවා නම් දරුවන්ව ඒ පුද්ගලයන් ළඟට යවන්න එපා. දරුවන් නිවසෙන් එළියට යවන්න එපා. හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේම සිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව චෝදනා 800ක් යටතේ විශේෂ මහාධිකරණ දෙකක අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දන්වා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ නීතිඥ නිෂාරා ජයරත්නමිනිමේ පවසනවා. අද දින ගරු නීතිපතිතුමා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවලුන්ට එරෙහිව 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළව මියගිය සහ තුවාල ලැබූ පුද්ගලින් සම්බන්ධයෙන් මිනිමැරීමේ සහ මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාවලට අදාළව තොරතුරු ප්‍රදර්ශනය කිරීම කොළඹ මහාධිකරණයේදී සිදු කරනු ලැබුවා. එය එසේ සිදු කරනු ලැබුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග දෙකක් සඳහා ගරු අග්‍ර විනිශ්චයකාරතුමන් වෙත ඉල්ලීමක් කිරීම සඳහායි. එම ඉල්ලීමද අද දින ලිඛිතව ගරු නීතිපතිතුමා විසින් ගරු අග්‍ර විනිශ්චයකාරතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබුවා. 2019 අප්‍රේල් 7 දින සහ 2019 අප්‍රේල් 21 යන කාල සීමාව අතරතුරදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ලැබුණු සංවේදී තොරතුරු සහ බුද්ධි තොරතුරු සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායම ආගමික සිද්ධස්ථාන සහ හෝටල් සහ අනෙකුත් ස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සංවිධානව සිටි බවට සහ ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව ආසන්නව සිටින බවට ඔවුන්ට ලැබුණු තොරතුරු නොසලකා හැරීම සහ ඒ මත කටයුතු කිරීමට මුළුමනින්ම අපොහොසත් වීම හේතුවෙන් 2019 අප්‍රේල් 21 වන දින ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්ති යටතේ සහ 300 වන වගන්ති යටතේ මිනිමැරීමට සහ මිනිමැරීමට තැත්කිරීමේ වරදට වග කිව යුතුය යන පදනම මත මරණ 275ක් සිදු කිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකර මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමා විසින් කොළඹ මහාධිකරණයේ අද දින තොරතුරු ප්‍රදර්ශනය කිරීම සිදු කරනු ලැබුවා. සාහසික ක්‍රියාවන බෝම්බ පුපුරුවා ජීවිතහානි සිදු කිරීම වළක්වා ගැනීමට ක්‍රියා කිරීමට අපොහොසත් වීමෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවලුන් මරණයට පත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අනීතික නොකර හැරීම් නිසා මිනිමැරීමේ වරදට වගකිව යුතු බවත් තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් මිනිමැරීමට තැත්කිරීමේ වරදවල් යටතේ ගරු නීතිපතිතුමා විසින් චෝදනාවලට අදාළ තොරතුරු ප්‍රදර්ශනය කිරීම අද දින සිදු කරනු ලැබුවා. පෝට් සිටි නැතිනම් වරාය නගරය ගැනයි මේ තොරතුරු.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව මේ වන විට අධිකරණමය කටයුත්තක් සිදුවන බැවින් අප එහි නෛතික භාවයන් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ පිළිබඳ කතා කිරීම පසකින් තබමින් අප මේ කතා කරන්නට සූදානම් වන්නේ කොළඹ වරාය නගරයේ අභ්‍යන්තරය පිළිබඳවයි. කොළඹ වරාය නගරයේ ඉදිකරන නිවාස ඒකක සංඛ්‍යාව ඔබ දන්නවද 40,000ක් පමණ වනවා. තට්ටු ගොඩනැගිලි 6,000ක් පමණ ඉදිකරන්නටයි කොළඹ වරාය නගරය තුල සැලසුම් කර තිබෙන්නේ. අලුතින් ඉදිකරන වෙරළ තීරය කිලෝමීටර් 1.5ක් දිගයි. පළල මීටර් 200ක් පමණ වනවා. තිරසර මහජන හරිත උද්‍යාන මේ තුළ නිර්මාණය කරනවා. ඒ විශාලත්වය අක්කර 111ක් පමණ වනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ගෝල් ෆේස් එක කොළඹ ගාලුමෝදුර පිටිය වගේ නව ගුණයක් පමණ වනවා. කොළඹ පෝට් සිටි එකෙන් ලැබෙන රැකියා ප්‍රමාණය මේ වන විට පුරෝකථනය කර තිබෙනවා 82,000ක් පමණ වන බවට. මේ තුලින් වසරකට ලැබෙන ආදායම ගණනය කර තිබෙන්නේ මේ වන විට රුපියල් කෝටි 230,000ක් පමණ වන බවටයි. අතිශය නවීන පහසුකම් වලින් සමන්විත කොළඹ වරාය නගරයට නව උමං මාර්ග පද්ධතියක්ද එක් කර තිබෙනවා. එහි එක් උමං මාර්ගයක් ජලය විදුලිය දුරකථන සහ අනිකුත් යටිතල පහසුකම් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එමෙන්ම මෙහි ඇති විශේෂත්වය වන්නේ ගෑස් සැපයුම් මාර්ගයත් මෙම උමං මාර්ගය ඔස්සේ ලබා දීම. අනිකුත් උමං මාර්ග කටුනායක අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙස ඉදිවනවා. අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට කොළඹ වරාය වෙතට කණු මත ඉදිවන අධිවේගී මගක් ලෙස දීර්ඝ කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඒ අධිවේගී මාර්ගයේ පසුව වරාය නගරයේ යටින් කොල්ලුපිටිය සමුද්‍ර මාවත දක්වා පුළුල් මාර්ගයක් ලෙස ඉදිකර එහි ප්‍රධාන පිවිසුම වරාය නගරයට එක් කිරීමටත් බලාපොරොත්තු වන බව කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පවසනවා. තවමත් විසඳුමක් නොමැති වන අලි ගැටලුව හේතුවෙන් පීඩා විඳින මහියංගණය මාපාකඩවැව ප්‍රදේශයේ ජනතාව පිළිබඳවයි මේ තොරතුරු. අලිමිනිස් ගැටුම පිළිබඳව අප නිරන්තරයෙන් ඔබට වාර්තා කළා. එමෙන්ම මෙම ගැටලුවට මුහුණ පා සිටින ජනතාව වසර ගණනාවක සිට බලධාරීන්ගෙන් නිශ්චිත විසඳුමක් ඉල්ලමින් අරගලයන්හි නිරත වුණා. නමුත් තවමත් නිශ්චිත සහ ප්‍රායෝගික විසඳුමක් මේ සඳහා ලබා දීමට කිසිදු බලධාරියෙකු සමත් වී නැහැ. බලධාරීන්ගේ මේ නිහඬ පිළිවෙත හේතුවෙන් අහිංසක අසරණ ජනතාවට සිදු වුණේ සිය ජීවිත සහ දේපල වන අලින්ට බිලි දෙන්නටයි. මීට ආසන්නතම සිදුවීම අපට වාර්තා වුණේ මහියංගණය මාපාකඩ වැව අඹගොල්ල ප්‍රදේශයෙන්. අද උදෑසන එම ප්‍රදේශයේ කාන්තාවක රෝහල වෙත ගොස් පාගමනින් නැවත සිය නිවස වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේදී වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම එම කාන්තාවට පහර දීමෙන් පමණක් සෑහීමට පත් නොවූ වන අලියා අසල නිවසක සිටි පුද්ගලයෙකුට පහර දීමට තැත් කරන ලද අවස්ථාවේදී එම පුද්ගලයා වැසිකිළිය වෙත ගොස් අලියාගෙන් සැඟවීමට උත්සාහ දැරීමේ වනාලියා වැසිකිළියේ බිත්තියට පහර දීමෙන් එය කඩා දමා අදාළ පුද්ගලයාටද තුවාල කර තිබූ බවයි අපට වාර්තා වුණේ. නොනැවතුණු මෙම වන අලියා ඉන් අනතුරුව යතුරු පැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ පුද්ගලයා සිය යතුරු පැදිය දමා දිව ගොස් තිබූ අතර වන අලියා විසින් යතුරු පැදියටද දැඩි ලෙස අලාභහානි සිදු කර තිබුණා. අලියෙක් ගහලා මැරුවා කිව්වට නිකමටවත් බලන්නේ නෑනේ. කොච්චර කිව්වත් ඇති වැඩකුත් නෑ. කටවල් රිදවන රිදනවා විතරයි. ඒ කටවල් ඒටි වැඩි හොඳයි ගලක තියලා තලා ගන්න. රැලට ටිකක් අරගෙන යනකොට පස්සේ ගෙදර වලට යන්නේ දරුවෙකුට පාරේ බැහැලා යන්න බැරි නම් මොන මේ රජයද්ද මේ වගේ මේ නීතියක් කරන්නේ නැත්තම් මේ එළවනවා කියලා නිකන් බොරුව කොල්ලා මේ නුසු මරණකදී වැඩේ තියෙනවා. ඉතින් මේගොල්ලෝ කවදාකවත් අලි ගෙනියන දවසක් හැමදාම අලි එළවනවා කියනවා කංගට ගිහිල්ලා වෙඩි හතරක් පහක් ගහනවා යනවා යන්න. රාජකාරියක් නෑනේ මේකට අපිට ජීවත් වෙන්න විදියකුත් නෑනේ. ගොයි තැනක් කරගන්න නෑ ඒක කාලා යනවා. ගේ වී ගෙඩියක් තිබ්බොත් ගේ පෙල්ලනවා ඒ ගේ තියෙන වී ටික හා ටික ඒකයි කනවා. එතකොට මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහමද? මේ රජයට මේ ත්‍රිසංගත සත්‍යද වටින්නේ මේ මිනිස්සුද වටින්නේ? ඊට පස්සේ මේ වගේ ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. ගහලා පන්නනවා මෝල් ගස් එළිය. සත්තුන්
මිනිස්සුන්ට ජීවිතෙන්ට අයිතිය තියෙනවා. ඒගොල්ලන්ට වෙන ප්‍රප් තියෙනවා. මිනිස්සුන්ට මිනිස්සුන්ට ජීවිතෙන්ට ඒගොල්ලෝ වාසස්ථාන වෙනම තියෙන්න ඕන. මෙතන එහෙම දෙයක් වෙන්නේ නැහැ. මිනිස්සු යාලි එකම එකට හැමතිස්සෙම ගැටෙනවා. මෙලෙස දිගින් දිගටම උග්‍ර වෙමින් පවතින වන අලිතර්ජන හමුවේ දින ගණනාවක් පුරා මහියංගන නගර මැත්තේ අඛණ්ඩව පැවති සත්‍යග්‍රහය නවතා දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු කරනු ලැබුවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය මුල් කරගනිමින් දින 47කට ආසන්න කාලයක් පුරාවටම මෙම සත්‍යග්‍රහය සිදු කළද මෙම ගැටලුවට අවධානය යොමු කර නිශ්චිත විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම කනගාටුවට කාරණයක්. මේ අතර අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කරගහවෙව ගම්මානයේ නිවසක වැටට යොදා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ඇතෙකු මියගොස් තිබෙනවා. හේනක් අසල පිහිටි අදාළ නිවස වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස විදුලි රැහැන් ඇද තිබූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අනාරක්ෂිත ලෙස විදුලිය යොදා ඇතෙකු ඝාතනය කිරීමේ වරදට එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමිමු අපගේ මධ්‍යාහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.